හුස්මක හැංගීලා නිල්නෙ තුමත හිත රැඳිලා ඇබැහින් මා දුතුහිනේ නුඹ නෙදෝ නොදරුවෙ කුලෙසින් උම්මා අපෙන්වතෙ කුලෙසින් නිමවා ආදරයට අත වැනුවේ නුඹ නෙදෝ මිතුරේ නුඹ ඒ සීමා පාරා හිත පෙම් හැඟුමින් පුරවා මහා නුඹ නෙදෝ නුඹ නෙදෝ නුඹ නෙද සොඳුරිය හිත කිවා උස්මත් කරමට නුඹ නෙදෝ නුඹ නෙදෝ හිතේ අරුමය හිත කිවා පෙර නොකී කතා මට හුස්මක හැංගීලා හුස්මක් තරමට අනේ මාව රට යවන්න දෙන්න එපාම්මේ මට ඕනේ ලංකාව ඉන්න එක අතකට ඔයා මෙහෙන් යන එක හොඳයි චූටිදු. ඔයාට ඔයාගේ පාඩුවේ නිදහස ඉන්න පුළුවන් එතකොට. අම්මා හිතනවද ඩැඩී මට එහෙ ගිහිල්ලා නිදහස ඉන්න දෙයි කියලා? එහෙ ඉන්න ගල් ලිබ්බෙකුට මාව බන්දලා දෙයි. එයා වගේම මාව පාලනය කරන් ඉන්න කෙනෙක්ට. අක්කට උනා වගේ. ඔයා මේ වෙලාවේ ඇයි ඇයි එනවා කියලා කෝල් එකක්වත් දුන්නේ නැත්තේ කොජයන්ත? ඇයි මේ? අකේ ඇයි මේ? ඇයි මේ? මොකද උනේ දරුවෝ? ජයන්ත මා සත් එක්කම ඒ මිනිහට හැමතැනම ගියා. ඉන්න බැරිම තැන මං ගෙදරින් එළියට බහැලා. තාත්ත මගේ මුළු ජීවිතේම විනාශ කරා. අම්මේ මගේ මුළු ජීවිතේම විනාශ කරා. පලයන්කු බං මචන් මේ මිනිස්සෙකුට වාහනයක් තිනකොට පයින් යනවා කියන්නේ කාරණා තුනකට හරි අංක එක එක්ක ඌට සකල විදි රෝගාතුලින් පෙළෙන එකෙක් මොකද ඌ පයින් යන්නේ එක්සර්සයිස් එකට අංක දෙක ඒක ඌ කලාකාරී පයින් යන්නේ කල්පනා කරගෙන ඉන්න හරිද හැබැයි මචං සතුටු වෙන්න උඹ අයත් වන්නේ ওই දෙකටම නෙවෙයි උඹ අයත් වෙන්නේ තුන්වෙනි කාණ්ඩයට හරි මොකද දැන් තුන්වෙනි කාණ්ඩේ අනේ බබා අනේ පලයකෝ දන්නේ නැහැ දන්නේ නැති නිසානේ බං ඇහුවේ මොකද්ද කියපො පලංචියේ ලී ඉරුවේ අපි එකට එක හමාරට මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට දෙයන්නක පුත්තේ මේ මගෙන් කන පලාගෙන තු පලයන් බරුජේ යන්න අනේ මචං උඹේ හිතේ පොපින ආදරේට මගේ කන පල්ල එක නෙමෙයි මචං විසුතුම රුචියා හරි හරි මේ ආපංකො මචං මම මෙලොව අක්කීමක් නැති සතපනාක 100ක් නැති හද්ද අපත ගොබ්බේ තමයි ඒක අපේ අම්මත් කියනවා හැබැයි මචං යාළුවෙක් මට දෙයක් කිව්වොත් මං නයෙක් නිකන් මැණිකක් රකින්න වගේ ඒක ආරක්ෂා කරන්න ඇත්ත ගියා බාසිලිට ආදරෙද නැද්ද සතුටින් ගියංක මං කිව්වනේ බං මං දන්නේ නැහැ හරි මං උඹෙන් අහන ප්‍රශ්න වලට උත්තර දීපන්කෝ උඹට කැම රුචිය අඩුයිද
මොකක් නෑ බට කෑම රුචි අඩුයිද උඹට ටොයිලට් ගියාම ඒකේ මතක් වෙනවද හරි දැන් උඹ මචං ඉන්නේ සීන ලෝකයක හරි සීන ලෝකයක ඉන්නේ උඹ දැන් කිල්ලත් එක්ක ළමයි දුසිමක් විතර හදලා ලංකාවේ තියෙන හැම මල්වත්තකම දුවනවා මේ සින්දු කීයක හරිනේ එතකොට දැන් උඹට වෙනදට වඩා කේන්ති යනවද දැන් උඹ ස්කෝල් ගේට්ටුන් ඇතුළ එනවත් එක්කම මචං උඹ ඇස් දෙකේ පොට ගැලවිලා එකපාර සරුංගලයක් වගේ ගිහිලා අසලිය හොයනවද යකෝ ඇත්තද බොරුද කියලා කියපන් මචං ආදරේ කියන්නේ කන්ට්‍රෝල් කරන් ඉන්න පුළුවන් හැඟීමක් නෙවෙයි ඒක හරියට නිකන් ඉක්කාවක් වගේ හරිද මචං කොච්චර ඇතුළ හිර කරන් හිටියත් එළියටමයි බොම කියපන් මොකද්ද මං කරන්න ඕන අසල් තුම් බාදර නම් ගිහින් කියපන් අනික මේ හැම දෙයක්ම සයාට කියපන් ආදරේ යාළුකමයි මේ දෙකේ එකක් තෝරගන්න තැනට වැඩ කරන්න එපා මචං නැගපන් ඔය හුස්මක හැංගිලා හුස්මක් තරුමට ජාන්ත මේ වගේ ප්‍රශ්න වලින් වෙන්නේ අපි දෙගොල්ලම ලැජ්ජාවට පත් වෙන එක විතරයි මන්න කියන්නේ ආයිත් මේ ගැන හිතලා බලන්න කියලා මන් දන්න මිනිස්සු අතින් සුළු සුළු වැරදිලා තමයි හරි මං ලක්ෂිත කතා කරලා බලන්න ඕකේ කාටින්ද ඔය සුළු සුළු වැරදි වෙනවා කියලා කිව්වේ දැන් ජයන්ත අතින් වෙලා තියෙන සුළු වැරද්දද ඒමිනිය කෝටිපති බිස්නස් කාරේ ඉතින් ඒමිනිය ළඟ ඔය වගේ ගෑනු ළමයි ගැවසනවා තමයි ඒමිනිය කියන්නේ එයා ගැන බොරුවට සැක කරනවා කියලා හොටෙල් රූම් එක ගෑණියක ඉඳලා වුණාට පස්සෙත් එයි කියන්නේ මම බොරුවට සැක කරනවා කියලා ඔයා තමයි මේ සේරටම මුල මේ ළමයා කැමැත්ත අහන්නේ නැතුව ඔයාගේ තනි කැමැත්තටයි මේ ළමයාව කසාද බඳලා දුන්නේ පූර්ණ මට කරන්න පුළුවන් හරිම කෙනා හොයලා අපේ පවුලේ දරුවෙක්ට කසාද බඳලා දෙන එක විතරයි. මෙයාලා දැනගන්න ඕනේ පවුල ආරක්ෂා කරගන්න. දැන් ඩැඩි කියන්නේ වැරද්ද මගේ කියලාද? මොකක් හරි ප්‍රශ්නයක් වුණ ගමන් බෑග් මළුවරන් ගෙදර එන එකෙන් පවුල රැකෙන්නේ නැහැ. ගෑණියෙක් වුණාම ඉවසන්න දැනගන්න ඕනේ. කෙලින් හිටගන්න බැරි තරමටම බීලා එයාගේ ඇඟේ හයිය මට පෙන්නද්දි මං ඉවසුවා. මගේ යාළුව එයාගෙන අහන්න බැරි තරම් ජරා කතා කියද්දිත් මං ඉවසුවා. ජාන්ත උරාගෙන එක එක යනු ගෙදරට එද්දිත් මං ඉවසුවා. ඇඩේ මට කියන්න තව කොච්චර ඉවසන්න කියලාද? ලක්ෂි සද්ද පොඩ්ඩක් අඩු කරලා කතා කරොත් හොඳයි. දැනගන්නවා. තමු කතා කරන්නේ තමුගේ තාත්තට කියලා. තාත්තා ඉන්න තමයි මේවත් ඉවසන්නේ. ලක්ෂි හෙටම එන්න ඕනේ මගෙත් එක්ක ජයන්ත හම්බෙන්න යන්න. ඒ මොකටද? මට නම් ආයෙ මිනිහගේ මූණවත් බලන්න ඕනේ නැහැ. ගෑණියෙක් කසාදයක් කඩාගෙන ගෙදර එනවා කියන්නේ අපංකමක් නෙමෙයි. මේ තරම් දුක් කුහුලගෙන බොරුවට පවුලක් තියනවා කියලා මවාපාන එකත් අපංකමක් නෙවෙයි ජයි. ලක්ෂි කොහෙවත් යන්නේ නැහැ. එන්න. ඔව්. සීය. මේ නයි මල්ල. අනේ. මට අමතකුණ අනුලා. සිරි ඊයේ ඉඳලා ඔයාට අමතක වෙනවා දේවල්. ඇයි? නිදා ගන්න ආවේ පරක්කු වෙලා. නිදා ගන්න ඇවිල්ලා තියෙන මේ ලයිට් ඔක්කොම දාලා. උදේ කැම්පින් ගන්න එහෙමමයි.
මොකද අපි පුතාගෙන හරි බයයි අනිලා පුතාගෙනම නරද බයයි ළමයි ඔය හොඳට ඉන්නේ එයා කවදාත් මෙතු ඊවට කෑ ගැහුවා අයියෝ ඒකද දැන් ඔයා මූණ එල්ලගෙන ඉන්නේ සිරි ළමරු විභාගේ ළඟයි ඉන්නද පණ අරගෙන පාඩම් කරනවා අනිත් එක විභාග ලං වුණාම හැම ළමෙක්ම හොම වෙනවලු ඒව දැනගන්න ඉතින් අපි දෙනා විභාග කරලා නැහනේ වාට හොඳටම විශ්වාසද පුතාට ආයි පරණ ලෙඩේ ආවිල්ලා නැහැ කියලා පිස්සුද ඔය හුස්මක හැංගිලා හුස්මක් තරමට දොස්තර මහත්තයා කිව්වනේ බය වෙන්න දෙයක් නැහැ කියලා අනිත් එක සිරි ඒක වෙලා දැන් කොච්චර කල්ද වුණාට අලුයට ගිනි පුපුරු ගොඩාක් කල් තිබිලත් මතු වෙනවා පුතාට මොකුත් වෙන්නේ නැහැ අනිත් එක සිරි ඒ දරුවා මට හැමදාම ඔහොම කෑ ගහන්නේ නැහනේ. ඌවා හිතලා ඔළුව අවුල් කරගන්න එපා. ආ දැන් යන්න. මේ රිපෝට්ස් වල හැටියට ඔයාට ලෙඩක් නැහැ සුබ ආරංචියක් ඔය අම්මා කෙනෙක් වෙන්න යන්නේ අක්කේ thank you ඔයාට මතකයිද මේ පරණ මග්ගික මොකද මතක නැත්තේ මේකට අපි දෙන කොච්චර රන් වෙලා ඇද්ද? ඔයා ඉස්කෝල ගියේ නැත්තේ? නෑ. අද ඔයත් එක්ක ඉන්න හිතුණා. වාඩි පිස්සුද පොඩ්ඩි. මගේ ජීවිතේ විනාශ වෙලා ඉවරයි. ඔයා හදන්නේ ඔයාගේ ජීවිතේ විනාශ කරගන්නද? ඉස්කෝලේ ගියට වැඩක් නෑ නේ අක්කි. ඇයි එහෙම කියන්නේ? ඩැඩි හදන්නේ මාව ලෙවල් ඉවරුණාට පස්සේ ඕස්ට්‍රේලියාව යවන්න. එයා කියනවා රිසල්ට් එනකන් අත ඉන්න එපාලු මට සිද්ධ වෙච්ච දේන් පස්සෙවත් දැඩි ගීත වෙනස් වෙලා නැද්ද ඕනාට වඩා අපේ ජීවිතවලට ඇඟිලි ගහන එකෙන් සිද්ධ වෙන්නේ අපේ ජීවිත විනාශ වෙන එක කියලා දැඩි කවදාකවත් තේරුම් ගන්නෑ නංගි මට දැන් ආපහු හැරෙන්න බෑ ඒත් ඔයාට වෙලාව තියෙනවා මං වැටෙන වෙලේ ඔයත් වැටෙන්න එපා පොඩි. මං කියලා මොනා කරන්න දක්කි. අම්මටත් කිසිම දෙයක් කරන්න බෑ. ඔයා දන්නවනේ ඩැඩීගේ හැටි. ඔයා ඉස්සල්ලාම හොඳට විභාගය පාස් කරගන්න. ඊට පස්සේ ඩැඩී ඔයාව රට යවන්න හැදුවොත් ඔයා ගෙදරින් පැනලා යන්න. පැනලා යන්න? කොහෙද? ඔය හුස්මක හැංගිලා හුස්මක් තරමට මං කවදාකවත් මම වැටිච්ච වලේ වාට වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ පොට්ටි ඔයාට ලස්සන ජීවිතයක් තියේ
වාගේ ජීවිතයේ තීරණ ඔයාම ගන්න. ලස්සන ජීවිතයක්. උඹයි මයි ෆස්ට් බැක්ට. මම මචං ගහන්න උඹ අල්ලන් ඉඳා. ඒ මට දෙන්න බෑ බා. ඈ? ඒ අද බං හිම කරන්න එපා. ඇයි බං අර මේ පෙරේද මචං අර මේ කොමස් කාරයෝ ටික එක මැච් එකක් ගහලා උන් ඉතින් ඉන්නේ හැමදාම ගහන්න පුළුවන් කියන. මචං එමු නෙමෙයි මචං අපි බයර් කේ උන්නේ. අපි මචං පෙන්නන්න ඕන අපි මචං පොත් කව නෙමෙයි කියන. නැද්ද බං? ස්වාමී මිස් මට එන්න කිව්වා බං මේ. මං ගිහිල්ලා එන්නම් උඹලා පලයන්කෝ. මොකද්ද මචං මේ දැන් ඔබ හරි ඔබ අනිවාර්යෙන් එනවද කියලා මොකද මචං මේ උඹයි මායි මචං සෙට්ටුම මචං සංගයි මහේලයි වගේ මචං අපි තුන්දෙනා එකතුලා මචං මේ මැච් එක ගහමු මචං උණ ගන්න ඔබ එන්න මොන මචං වරෙන් ඈ වරෙන් ඉක්මනට වරෙන් බං දුව බං යන ඉදිර අදෙන්නේ නැහැ මැච්චෙක් ගහන්න නම් වෙන්නේ නැහැ. ගියා ගියා මම යවන්න. මේ මචං මේ ඔබ බෝලේ දානකොට මගේ මන්ට බෝල් දාන්න උඹ කියලා දෙන්න ඕනේ නැහැ. මචං තාම මචං ගෙලින්ම ඔබ ස්පින් කරා. යමහා රේසියර් අසම සම දහවනයක් AMW වෙතින්ම පමණයි. අර බෝයි දැන් ටික වෙලාවක ඉඳලා ගේ ඉස්සරහ හෙට මෙහෙට යනවා. ඔය අඳුරන්නේ කොහෙද? මේ වෙලාවට හිතනවා ආලෝකයම මග අරිනවාද කියලා බා. හරි හරි. දැන් කියන්නකෝ. මොකද මේ පැත්තේ කරගන්නේ? ඔය ගියත් කමන්නේ. ඉස්කෝලේ යන කලින් වරින් සතුටු වෙයි. ඔයාට පිස්සුද? දැන් මේ උඹගේ ආලෝක කොහෙද කියලා දන්නේ නැහැ කියලා.